Sri Lanka's most powerful news brand. Omano Joba Sandhan Kalakaretama Dumriya Seve Tawaduratath Samanya Sevawak Novei. Eya Athyawashya Sevawak me rata thula. Habai Varjane Nirtha Dumriya Vruthiya Samithi Tawaduratath Varjane Nirthawanne Visheshanma Unna Apa Dakka Oba Dutu Pravruthi Sakatchawedi Ohun Sandhan Kala Ohun Jatyantara Kamkaru Sangvidhanayata E Pilibandawa Paminili Karana Wage. Habai රටේ නීති අනපනත් උල්ලංඝනය කරමිනුයි අත්‍යවශ්‍ය සේවාවක් අකණ්ඩව පවත්වා ගැනීමට සහය නොදෙමින් ඔවුන් තවදුරටත් වර්ජනය නිරතවන්නේ. විශේෂයෙන්ම ඊටත් එහා ගිය සංවේදී කාරණය තමයි වසර 11ක් දෙමව්පියන් දුක් මහන්සි වෙලා උගන්නලා ඒ අස්වැන්න නෙලා ගන්න හෙට ලංකාවේ ලක්ෂ 6ක් දරු පරපුර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වී සිටින්නේ. ඔවුන්ට විභාගයට එහා ගිය බරක් අද රාත්‍රිය වන විට ඔවුන්ගේ හිස මත පැටවිලා ඒ හෙට හරි වෙලාවට විභාගයට යන්න ප්‍රධාන පහසුකම් තියෙවිද කියන ගැටලුව. මේ සියල්ලට අපේ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අපි පිළිතුරු ලබා දෙන්නට උත්සාහ කරනවා. විශේෂයෙන්ම ආරම්භයේදීම අප සඳහන් කරනවා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ඔබට අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ටිකක් වේලස්සනින් ගෙදරින් එළියට බහිමු. ඒ යෝජනාව කරමින් මේ වර්ජන ක්‍රියාමාර්ගයට දුම්රිය රියදුරන් සහභාගී වෙද්දී ඒකට පාදක වුණු කණ්ඩායම තමයි ලොකෝමෝටිව් සහායක සංගමය. ඔවුන් සහ දුම්රිය රියදුරන් අතර තමයි මේ වැටුප් ගැටලුව නිර්මාණය වෙන්නේ. අපත් සමගින් මේ මොහොතේ මැදිරියේ සිටින විශේෂ ප්‍රවෘත්ති කාමරයේ සිටිනවා ලොකෝමෝටිව් සහායක සංගමේ චන්ද්‍රසේන බණ්ඩාර මහතා. ඔවුන් බොහොම ස්තුතියි. මම ලොකෝමෝටිව් සහායක සංගමේ චන්ද්‍රසේන බණ්ඩාර. මේ ගැටලුව නිර්මාණය වෙන්නේ ඔබතුමාලත් එක්ක. මේක එක පාර්ශවකරුවක් ඔබතුමාලා. මොකක්ද මේ වැටුප් ගැටලුව? ඇත්ත වශයෙන්ම නුවන් මම දකින්නේ මේක අපිත් එක්ක නිර්මාණය කරගත් වැටුප් ගැටලුවක් නෙමෙයි. මේක දේශපාලන යටි අරමුණක් එක්ක මතුවුණු කාරණාවක්. මොකද අධිකරණය විසින් පැහැදිලි තීරණයක් ලබා දී තිබේදී රියදුරු සහායක බදවා ගැනීම පරිපාටිය වෙනස් කරන්න බැහැ කියන කාරණාව පිළිබඳව ඒකට පරිබාහිර වෙනත් කාරණා යොදවා ගනිමින් තමයි මොවුන් තමන්ගේ යටි අරමුණ ඉෂ්ට කරගෙන මේ උත්සාහ කරන්නේ. මොකද මේ යටි අරමුණ? මේ යටි අරමුණ පැහැදිලිම දේශපාලන අරමුණක් කියලා දැන් විනිවිද පේනවා. රටේ ජනතාවට පැහැදිලි නැහැ. මොකද රටේ ජනතාවට මම හිතන්නේ පැහැදිලි ඇති. රටේ ජනතාවගේ සියල්ලන්ගේ අදහස් එළියට එන්නති කාරණා මම හිතන්නේ මේ ගැටලුව ඇතිනේ. නමුත් නුවන් රියදුරු සහායකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් මතුවෙච්ච ගැටලුව දැන් අවුරුදු 4ක් පමණ එහාට යන ගැටලුවක්. 2013 අපි නඩුවක් පැවරුවා. ඒ නඩුව සම්බන්ධයෙන් අධිකරණය පැහැදිලි තීරණයක් ලබා දී තිබෙනවා. මේ මූලික අයිතිවාසිකම් කඩවල තියෙන රියදුරු සහායකයන්. ඒ නිසා මේ ප්‍රතිපාර්ශ්වයේ ඉල්ලීමට මේ වගකීම සදාන් කරන්නේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෙන්නේ අධිකරණ නියෝගත් නොතකමින් කියනවා. අධිකරණ පැහැදිලි අධිකරණ නියෝග නොතක. අපි ළඟ ඒවට අදාළ ලීකීවිල තියෙනවා. අධිකරණ පැහැදිලිව කියනවා මොන්ට මේක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නැවත නඩුවක් ප්‍රශ්න අධිකරණයට ගිහිල්ලා මේක විසඳ ගන්න කියන්නේ කියලා. නමුත් ඒකට පයින් ගහලා තමයි මේ පාර්ශ්වයේ මුලින්ම මේ ලොකෝමොටිව් ඉංජිනේස් යූනියන් කියන සංගම නියෝජනය කරන සුළු පිරිසක් එළියට බැස්සේ. මොවුන් සදාන් කරන ආකාරයට අධිකරණ නියෝගත් නොතකමින් මෙය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනත් නොතකමින් තවදුරටත් වර්ජනයේ නිරත වන මේ වර්ජකයින් පිළිබඳව අද පස්වරුවේ අපහසුතාවයට පත් වූ ජනතාව දැක්ව අදහසටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. ඇත්තරම මේ එන්ජින් ඩ්‍රයිව කෙනෙකුගේ පඩිය සාමාන්‍ය ලක්ෂ දෙකට අධිකයි. නමුත් එන්ජින් ඩ්‍රයිවර්ස් ලයි මම අහන්නේ රේල්වේ ඔතෝරිටියකින් මම අහන්නේ ඇයි ඔයාලා බලාපොරොත්තු වෙන්නේ මොනවද තව? අපි ලබන්නේ ඉතාමත් සරල වැටුපක්. ඒ වැටුප අරගෙන අපිට මේ නිසි ආකාරව අපිට ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටි එක නැත්තම් රේල්වේ ඔතෝරිටි එක මේ විදිහට ක්‍රියා කරනවා නම් මම දකින්නේ රේල්වේ ඔතෝරිටි එක මේ මහ ජනතාව ගැනත් රජය ගැනත් ටිකක් හිතන්න. ඒගොල්ලන්ගේ ඉල්ලීම් වලට ඉතින් ජනතාව තමයි දුක් විඳින්නේ. මේ අවුරුදු කීපාරක්ද කිසිලමක් ගන්න උත්සාහ කරන්නේත් නැහැ. අපි හැමදාම මහමග. දැන් අපේ ළමයෙක් එකපාර වැදින අපිට කිව්වොත් අපි ළමයා කිව්වොත් ඒ වරාට මට ප්ලේන් එකක් අරන් දෙන්න කියලා. මට ප්ලේන් එකක් අරන් දෙන්න බැහැ. මම සාමාන්‍ය රස්තාවක මිනිහෙක්නේ. ඒ වගේ ඉල්ලීම් ඉල්ලනකොටත් ඒක ප්‍රතිපත්තියක් ඇතුළේ ඒගොල්ලන් ඉල්ලන්න ඕනේ. ඉතින් පේන්නේ නැත්නම් මේක වැඩ කරන මිනිස්සුගේ ඉතින් ජරා ගතිය. ඒ රටේ ළමයින් ඉස්කෝලේට විභාගේ ඔලෙවල් පටන් ගන්නවා ඒවත් හිතෙන්නේ නැත්නම් ඉතින් මේවා පිට රටවල වලට දෙන එක නම් ඉතාම සාධාරණයි. ඒ
කම්කරුවන්ගේ සාමාන්‍ය ජනතාව අද දවසේදී රැකියාවට එන්න හායි රැකියාවට ඇවිල්ලා ගෙදර යන්න බැරුව කොළඹ කොටුවේ රස්තිය දුණු ආකාරය සහ ඔවුන්ගේ ඒ වේදනාව වචනයට හැරුණු ආකාරය ඔවුන් සඳහන් කළ ආකාරයටම මේ වර්ජණය ජනතාවත් කියනවා මේ වර්ජණය සාධාරණ නැහැ හැබැයි ඔවුන් සඳහන් කළ ආකාරය එක්ක ඔබ දැක්කා එක ජනතාව සඳහන් සමහර ජනතාව සඳහන් කරා මේ ඔවුන් ලක්ෂ ගානක් පරිගන්න කට්ටිය කියලා අප ඔබට මේ පෙන්වන්නට උත්සාහ කරන්නේ දුම්රිය රියදුරෙකුගේ වැටුප් පතක් මේ නොවැම්බර් මාසයේ වැටුප් පත ඔවුන්ගේ සමස්ත වැටුප 227,392 යම් යම් අඩුවීම් තියෙනවා මේ තවත් දුම්රිය රියදුරෙකුගේ වැටුප 214,964 තවත් දුම්රිය රියදුරෙක් 251,809 ඒ අතරතුර මේ වර්ජණයට දුම්රිය ආරක්ෂක දුම්රිය ස්ථානාධිපතිවරුන් සහය දක්වනවා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මේවන විට වැටුපත් මං හිතන්නේ අපිට හැකියාව තියනවා ලබා ගන්න 175,771 මේ නොවැම්බර් මාසේ එක් අයෙකුගේ සාමාන්‍ය වැටුප මේ තත්ත්වය ඇතුලේ අරගලයට හේතු වෙච්ච ඔබතුමාලගේ වැටුප කීයක් විතර ඇද්ද අත වශයෙන්ම නුවන් අපි සන්තෝෂයෙන් කියන්න ඕනේ අපි කැප කරන කැප කිරීමට ප්‍රමාණවත් වැඩුවක් අපි ලැබෙනවා ප්‍රිය ඔබතුමාලාගේ අරගලයට ඔබතුමාලාත් එක්ක ඔබතුමාලාට විරුද්ධව සිටින දුම්රිය රියදුරන්ගේ වැටුප 2,00,000 නෑ මම කිව්ව එක තමයි මේ වැටුපත් එක්ක සාපේක්ෂව බැලුවොත් මේන් 3න් එකක් වගේ ප්‍රමාණයක් තමයි අපි ලබන වැටුප. හැබැයි අපි තෘප්තිමත්. අපි දන්නවා අපි මහසය. හැබැයි මන් දන්නේ නෑ ඉතින් අපිට සාපේක්ෂව ඔබ පෙන්වු රියදුරා අපිත් එක්කම ඉංජිනේර් වාර්ලයන් රියදුරා එවැනි වැටුපක් ගන්නවා මන් දන්නේ නෑ ඉතින් ඒක රටේ ජනතාව තීරණය කරයි මම කියනට වඩා මං හිතන්නේ. කොයිතරම් විරසක් තියෙනවද කියන්නේ. මේ ඔබතුමා මේ වෘත්තීය සමිතිය සහ දුම්රිය රියදුරන් අතර තියෙන වෘත්ති වැටුප් ගැටලුව මේ රටේ සාමාන්‍ය ජනතාව වග කිව යුතු නැහැ කියන විශ්වාසය මාධ්‍යවේදීන් විදියට අප සතුවක් තිබෙනවා. ඒ සියල්ලෙන් ඔබතුමාලාගේ සංගමය වෙන්න පුළුවන් දුම්රිය රියදුරන් වෙන්න පුළුවන් මේ වැටුප් අරගලයට බලධාරීන් නිසිමැදිහත් වීමක් නොකරන තාක්කල් හෙට දවසේදී සාමාන්‍ය ජනතාව අපස්ථායට පත්වන්න පුළුවන් අප හැකියාව තිබෙනවා. කොළඹ කොටුව ප්‍රදේශයේ කොටුව දුම්රිය ස්ථානය හැමදාම මගින්ගින් පිරී ඉතිරී යන දුම්රිය ස්ථානයක්. අද මේ වන විට අපට දිස්වන්නේ හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයක්. හැමදාම මගින් සඳහා විවෘතව තිබෙන මෙම ප්‍රධාන ගේට්ටුව මේ වන විට වසා දමා තිබෙනවා. හේතුව අද රාත්‍රියේ ක්‍රියාත්මක වීමට තිබූ සියලුම තැපැල් දුම්රිය සේවාවන් අහෝසි කර ඇති බවටයි දැනගැනීමට හැකියාව තිබෙන්නේ. ඒ අනුව ඉබිදමා මෙම ප්‍රධාන ගේට්ටුව වසා දමා තිබෙනවා. හෙට උදෑසන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් ප්‍රධාන මාර්ගවල දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවටයි දැනගැනීමට හැකියාව තිබෙන්නේ. මෙයයි තත්ත්වය. මම නිවුස් ෆස්ට් වෙනුවෙන් නාගලිංගම් ජගනාත් කන්නා කොටුව දුම්රිය ස්ථානයේ සිට. හොඳයි. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. වර්ජණයට හේතුවක් වුණු ඔබතුමාලාට මෙහෙම මොතේ වගකීමක් තිබෙනවා. පැහැදිලිව. මේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් යමක් කළ යුතුයි. සංගමයක් විදිහට මේ වෙලේ වගකීම් මොකක්ද? ඇත්ත වශයෙන්ම නුවන් සංගමයක් දිසා මේ රටේ සාධාරණ පුරවැසියන් විදියට අපි පැහැදිලිවම දැන් බලධාරීන්ට දින කීපයක් තිස්සේ කියන මේ වර්ජණයේ ආරම්භය ඉඳලම දුම්රිය රියදුරු සහායකයන් කියන්නේ මේ රියදුරු සමගම ආසන්න අසුනේ ඉඳගෙන ඔවුන්ට මාර්ගය පිළිබඳව අවබෝධය ලබා දෙමින් යන රියදුරු සහායකයා. මේ රියදුරු සහායකයන් දුම්රිය මාර්ග පිළිබඳ සියලු අවබෝධයන් තියෙනවා. එකම දේ නිලලත් රියදුරාට තියෙන ඒ වගකීම බලධාරීන් නොපැවරීම පමණයි. අපි කියන එකට පවරන්න කියලා. නමුත් ඔවුන් මෙදෙකල් බලපෑම් කරා. හැබැයි දැන් අත්‍යවශ්‍ය සේවාවක් අපි බලධාරීන්ට කිව්වා වහාම අපිට අවශ්‍ය පාසුකම් සලසලා දෙන්න. ඒ සඳහා යම් පියවරක් අද තිබුණා මම දෙනවා. අද පියවර තිබුවා. හැබැයි ඒ පියවර තිබීමත් අපි හිතන්නේ ප්‍රමාණාත්මකයි කියලා. මොකද අපි ෂන්ටින් එන්ජින් රියදුරු මහත්වරුන්ගේ 18 දිනකුයි ලිස්ට් එකක් අපි දුන්නා. එයින් අද 8 දෙනයි අරන් ගියේ. අපි දන්නේ සාමාන්‍ය රියදුරෙක් සමත් කරන්න අවුරුදු පහක ට්‍රේනින් එක පස්සේ යන්නේ දිස්ත්‍රික් පරීක්ෂක යාන්ත්‍රිකවරයෙක්. නමුත් අද ගියේ ඉංජිනේරුවරයෙක්. එයා පාස් කරන්න. අපිට තවමත් මේ රිසල්ට් එක මොකද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ 8 දිනකින් කී දිනේ සමත් කළ දෙයක් කියලා. අපිට ගැටලුවක් පේන්නේ නැහැ. මොකද ධාවනාගාරයේ සහ මරදාන සිට අංගණයට අංගණ සිට මරදානට දුම්රියන් ධාවනය කරන ෂන්ටින් එන්ජින් විදුරු මහතුර තමයි දුම්රිය ධාවනය කළේ අද දින. ඕන්නයිගේ අතරින් කී දිනක් සමත් කළා දිනවද කියන ප්‍රශ්නයක් අපිට තවමත් අපි නොදන්න නිසා. තවත් උනත් 60 දවසේ අදට වඩා දුම්රිය ධාවනය කිරීම පැහැදිලිවම ඕන් විතරක් නෙමෙයි තවත් ඒ කණ්ඩායමේ 10 දිනක් ඉන්නව ඉතුරු වෙලා. ඊට අමතරව රියදුරු සහායක මහතුරුන්ගේ 40
දෙනුගේ ලිස්ට් එකක් අපි දීලා තියෙනවා. ඒ ආයතනෙ පිරිස සමත් කරන්න. ශාන්තින් රේදුරන් කීයක් දෙපාර්තමේන්තු ඉන්නවද? ශාන්තින් රේදුරන් දැනට ඉන්නේ 30 ගණනක් පමණයි. ඒ නිසා තමයි අපි තවත් රේදුරු සහායක මහතුන්ගේ ලේඛනයක් දුන්නේ. මොකද දාවනාගාරය අනිත් ශාන්තින් කටයුතු කරන්න අවශ්‍ය නිසා. ඔය රේදුරන් ටික සේවයට හෙට දවසේදී එකතු වුණොත් දුම්රිය 30කට අධික ප්‍රමාණයක් ධාරණය කරන එක පැහැදිලි. දුම්රිය 30කනේ අද දවසේ දුම්රිය 42ක් පමණ ධාවණය වෙලා තියෙනවා. 82ක් පමණ. හෙට දවසේ දුම්රිය 60ක් 70ක් ධාවණය කරන්න පුළුවන් අපිට. අත වශයෙන් මේ පීඩනයටපත් වෙන පාසල් දරුවන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන් බලධාරීන් මැදිහත් වෙලා මේකට අවශ්‍ය පියවර ගන්නවා නම්. හොඳයි. ඒ යම් මැදිහත් වීමක් කරන්නට උත්සාහ කරන මේ දුම්රිය සහායකින්ගේ බලධාරීන්ට කරන ඉල්ලීම